ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රට දැන් ජයිපේ නායෙන් අඬනවා හැමදාම හැම වසරෙම මැතිවරණ තිබ්බා මහින්ද රාජපක්ෂ මැතිතුමා ඡන්ද නරක දෙයක් හැබැයි ශ්‍රී ලංකාවේ අතුරු මැතිවරණ නැහැ අනිත් රටක සෑම වසරෙම මැතිවරණයක් පැවැත්වෙන මැතිවරණයෙන් තමයි ජනතා නියෝජිතයා තමන්ගේ ස්වාමියා වුණ ජනතාවගේ සිතුම් පැතුම් තේරුම් ගන්න අපි ක්‍රියාත්මක කළ යුත්තේ අපිට ඕන දේ නෙවෙයි ජනතාවට ඕන දේ ජනතාවට ඕන දේ ජනවරම දීලා කල් යනකොට වෙනස් වෙන්න පුළුවන්. ජනතාව දැන් අපෙත් එක්ක ඉන්නවද වෙනස් වෙලාද? ඒ අයට ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියලා දැනගන්න පුළුවන් මැතිවරණ වලින් පමණයි. අතුරු මැතිවරණ නැති නිසා පෞගිය වසර 30 තුල ජනාධිපතිවරු 4 දෙනෙක් සමාවෙන්න 5 දෙනෙක්. ජනාධිපතිවරු 5 දෙනෙක් පසුගිය වසර 30 තුල වසර 7ක් ඇරෙන්න අනිත් සෑම වසරක්ම මැතිවරණ වර්ෂ බවට පත් කළා තිබෙනවා. 1990 92 95 96 2003 2007 2011 කියන වසර 7 ඇරෙන්න පසුගිය 30 වසරේ සෑම වසරකම මොකක් හෝ මැතිවරණයක් පැවැත්තුණා. මම මේ මැතිවරණ ලැයිස්තුම ගෙනලා තිනවා අහවල් වසරේ මොකද්ද තිබ්බේ කියලා ඇහුවොත් මට පුළුවන් තමුන්නාන්සලාට උත්තර දෙන්න. ඒ නිසා JR ජයවර්ධන ජනාධිපතිතුමා, ප්‍රේමදාස ජනාධිපතිතුමා, විජේතුංග ජනාධිපතිතුමා, චන්ද්‍රිකා ජනාධිපතිතුමිය සහ මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය අපේ සංස්කෘතිය අඛණ්ඩව පවත්වාගෙන ගියා. නමුත් 2016 සහ 2017 ඉතිහාසයට ඉක්තු වෙන්නේ මැතිවරණ නොපැවතුණු පෞගේ වසර 30ේ පළමු අඛණ්ඩ දෙවසර විදියට. ඒ වගේම මැතිවරණ කොමිෂමේ සභාපතිතුමාගේ අනාවැකි අනුව නම් 2018ෙත් මැතිවරණයක් නෑ වාගේ. එතුමා කිව්වා 2018ෙත් මැතිවරණ නොපැවතුණොත් තමයි මම ඉල්ලාස් වෙන්නේ කියලා. ඒ වගේම අගමැතිතුමා පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරා මාර්තු මාසේ 31 වෙනිදාට කලින් අලුත් ක්‍රමයේ යටතේ පළාත් සභා මැතිවරණ පවත්වන. හැබැයි පළාත් සභා මැතිවරණ සංශෝධන පනත අධ්‍යයනය කරාමයි තේරෙන්නේ අගමැතිතුමා පාර්ලිමේන්තුවේ කළේ පට්ටපල් බොරු පාර්ලිමේන්තුව පමණක් නොව සමස්ත ජාතියම නුම ගැන ප්‍රකාශයක්. කොහොමද ඒක වෙන්නේ? පනත සම්මත වුණාට තාම සීමා නිර්ණය කමිටුව පත් කර නැහැ. සීමා නිර්ණය කමිටුව ඔක්තෝබර් 1 සතිය පත් කරා කියමුකෝ. ඒකට මාස 4ක් තියෙනවා සීමා නිර්ණය කළා වාර්තාව දෙන්න. ඒ වාර්තාව ලැබුණට පස්සේ පාර්ලිමේන්තුවට දෙනවා මාසික කාලයක් මේක සම්මත කරගන්න. හැබැයි මාසික කාලයක්වත් ඕනි නෑ නේද මේක සම්මත කරගන්න කියලා තමුන්නාන්සල හිතන්න පුළුවන්. නමුත් එදා මේ පනත් සංශෝධනය සම්මත කරගත්ත දවසේ අන්තවාදී දේශපාලන බලවේග තුනක් එකතු වෙලා අතිශයින්ම අශීලාචාර වැඩක් කරා. ආණ්ඩුවට හදිසියේ නීතිපතිවරයා දැනුම් දුන්නා මේකට 3/2 අනුමැතියක් අවශ්‍යයි කියලා. අපි නීතිපතිවරයාට බැට දෙනකොට එයි ප්‍රතිඵලයක් විදිහට ආණ්ඩුව පටන් ගත්තා හෙලිකොප්ටර් යවමින් ඈත පළාත්වල ඉන්න මන්ත්‍රීවරුගෙන් රෝවල් ගත වෙලා ඉන්න මන්ත්‍රීවරු ඇම්බියුලන්ස් රථවල නගිලන් රථවල නගලා පාර්ලිමේන්තුගෙන් අඬාවට එන පොඩි එකාට කිරිපොවිමින් හිටියේ මන්ත්‍රීතුමියල පොඩි එකයි අම්මයි දෙන්නම කාර් එකේ දාලා ගෙනල්ලා පොඩි එකා නැලවීම අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරීන්ගේ වක්කීමක් බවට පත් කරගෙන අම්මා වේව ඡන්දෙට මේ ඔක්කොම කරලත් 150 හැදිලා නැහැ. දැන් මොකද කරන්නේ? මේ ආණ්ඩුවේ අර්බුදයේ දැක්කා රවුෆ් හකීම්, රිෂාඩ් බදුර්දීන්, මනෝ ගණේෂන් කියන දේශපාලන පක්ෂ තුනේ නායකයෝ. ඒ අය ඉදිරිපත් කළා පාර්ලිමේන්තුවට සංශෝධනයක්. මේ තියෙන්නේ එතුමන්ලගේ අත්සන්. මේ උඩින්ම තියෙන්නේ රවුෆ් හකීම් ඇමතුමාගේ අත්සන. මේ තියෙන්නේ මනෝ ගණේෂන් ඇමතුමාගේ අත්සන. මේ තියෙන්නේ රිෂාඩ් බදුර්දීන් ඇමතුමාගේ අත්සන. මේ තුන්දෙනා අත්සන් කරලා කිව්වා මොකක්ද? මේ මෙතන යට සභාගන්තින් කියන්නේ ඒකයි. ඒකේ කියනවා insertion of a new section immediately after clause 3A(9) of the bill which section shall take effect as section 3A(10). 3A(10). The report of the delimitation committee shall be approved by 2/3 of the whole number of members of parliament including those not present. මොකද්ද මේ කියන්නේ? පාර්ලිමේන්තුවේ නොපමිනි මන්ත්‍රීවරුන්ද ඇතුළුව සමස්ත පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් 3/2කින් අනුමත නොකළොත් සීමා නිර්ණය වාර්තාව වළංගු නැහැ. දැන් මීට කලින් සීමා නිර්ණය වාර්තාව 3/2ක් තියා සාමාන්‍ය බහුතරයෙන්වත් අනුමත කරේ නැහැ. මේක 3/2 බහුතරය කියලා දාපු ගමන් මේ පක්ෂවල ඉල්ලීම් ඉටුවනතුරු මේක අනුමත වෙන්නේ නැහැ. එතකොට
අපි ගණන් ඇදුවා ඔක්තෝබර් මුල පත්කවොත් මාස හතරකින් වාර්තා වෙනවා පෙබරවාරි මුල මාසයක් දෙනවා මේක සම්මත කරගන්න තුනෙන් දෙකෙන්. ඒතොර හැමතැනම බෙදී ශ්‍රී ලංකාවේ එජාපිටේ ප්‍රශ්න තියෙන්න පුළුවන් ප්‍රදේශවල මුස්ලිම් කොංග්‍රසයයි දෙමළ සම්දානයේ ප්‍රශ්න තියෙන්න පුළුවන් තවත් තැන්වල. එතකොට මාසයක් ඇතුළත බැරි වුණොත් මොකද කරන්න කියලා තියෙන්නේ? අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සියලුම ජන කණ්ඩායම් නියෝජනය වෙන පස් දෙනෙක්ගේ යුත් කමිටුවක් පත් කරන්න. මේ කමිටුව තමයි මේ අවුල් වියවුල් ලියන්නේ. ෆයිසර් ඇමතිතුමා පාර්ලිමේන්තුවට කිව්වේ මේකේ අභියාචනා කිරීමට අවස්ථාවක් නැහැ. එනද අවස්ථාව තිබ්බ එක ජනතාවට. මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බනම් ජනතාව කියන මේ අපේ පැත්තේ කරලා තියෙන විදිය වැරදි. මේක ඒව කරන්න බෑ. පාර්ලිමේන්තුවේ ඉන්න අගමැතිතුමා ප්‍රධාන පස් දෙනෙක්ගේ කමිටුවක් විසින් වාඩි වෙලා තීරණය කරනවා කොහොමද තුනෙන් දෙක මොකද්ද වෙනස් කරන්න. වෙනස් කරන්නේ කොහොමද කියන එක අගමැතිතුමා තීරණය කරන්නේ. එයාට තුනෙන් දෙක හදාගන්න ඡන්ද එකතු කරන්න පුළුවන් නායකයන්ගේ කුට්ටිය ලොකු නායකයන්ගේ ඉල්ලීම් ටික ඉටු කරොත් තමයි 150 හදන්න පුළුවන්. ඒතර දෙමළ ජාතික සන්ධායට තියෙනවා මුස්ලිම් කොංග්‍රසයට වඩා බලයක්. මුස්ලිම් කොංග්‍රසයට තියෙනවා රිෂඩ් බදුරුද්දීන් ඇමතිතුමාට වඩා බලයක්. ඒතකොට මේ සාකච්ඡා කරලා මාසකින් ඉවර වුණා. දැන් කාලේ කොච්චරද එනං අප්‍රේල් පළවෙනිදා වෙලා. අතන ඊට පෙබරවාරි මාර්තු පළවෙනිදා මාසෙ බැරුණාමයි පත් කරේ. තව මාසයක් ගියා නම් අප්‍රේල් පළවෙනි සතියේ. එතන ඉඳන් අඩුම ගානේ මාස 3ක්වත් දෙන්න වෙනවා මැතිවරණේ පැවැත්වන්න අවශ්‍ය ලිපි ලේඛන හදාගෙන පළවෙනි වතාවට මේ මැතිවරණේ කරන්නේ. සාමාන්‍ය මැතිවරණයක් පවත්වන්න විසිරු ඇරීමේ සිට මාස 2ක් යනවා. එතන මාස 3ක්වත් දෙන්න වෙයි නව ක්‍රමයක් නිසා. කොට්ටාසිරි ගඳුනගෙන ජනතාව එතනට ගිහිල්ලා වැඩ පටන් ගන්න අවමේ. ඒ කියන්නේ ආණ්ඩුවට දැන් මේ ක්‍රමයේ ඇතුලේ ආණ්ඩුවට ඡන්ද පැවැත්වීමේ උවමනාවක් තිබුණත් මේක ජූලි වලින් මෙහා ඡන්දෙ තියන්න බෑ. ඇත්ත කතන්දර අපි දන්නවනේ ආණ්ඩුවට තියෙනවන අර බල්ලන්ට ජලබීතිකා වගේ ආණ්ඩුවට හැදිලා තියෙනවා ලෙඩක් ජනබීතිකා. ජනතාව ඉස්සරහට යන්න බයයි. ඒ නිසා මේ වගේ අවස්ථාවක් තියෙන නිසා අර අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් තියෙන කමිටුව අවුරුදු 2-3ක් වුණත් සීමා නිර්ණය අවසන් කිරීම සඳහා ගැනීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා. ඒ නිසා ඉතිහාසෙ මෑත ඉතිහාසයේ ඡන්ද නොමැති එකම යුගයේ බවට මේ යුගය ජනතාවට යහපාලනේ දෙන්න පොරුන්දු වුණු ආණ්ඩුවේ යුගය පත් වී තිබෙන බව ඊටාම කනගාටුවෙන් සඳහන් කරන්න ඕනේ.